18 ám innyed be, Kaling. Hajjó, agyad parakkúj lányi. Bosánu, hiti ott hudai pénye van. Hiti ott óka meg jó lúkánu adanánk. Oha mind no acsa mind. Tamuszi mávadakala horemma máruvénne néde hedvi adat. Anyi émi kak nyesér. Balnu adem velávok ijedik éla. Opisztőne velávad de mékak. Anyi sér, macsa samá vinna sér. Ijjére magi áluéggi vizinne kaktivuna. Ekete gihingi drenu kuta godak rávuna sér. Ekai opisztőne parakkúnyit. Hmm, gihing veda patangarnu ako. ඒක නෙමේ මම අහන්න හිටියේ. තමුන් මේ වෙන වෙන අයගේ මගුල් වලට යන්නේ. තමුන් කටයුත්තක් කරගත්තොත් නරකද දැන්? අනි වංජ ෂේර් මොනවා අහන්නවද කියලා. ලැජ්ජාවි බෑවෝ කියන්නේ. ලැජ්ජ වෙවි ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඉතින් ඒකට කාලේ හරි. ඉක්මනට කසාද කරගත්තා නම් හොඳයි. අනි ෂේර් ඊගෙන කසා කරන්නවත් එපා ෂේර්. ඒ පාර මොකද මේ අඩන්න ගත්තේ? අජී ෂේර් ගෑනු ළමයි මං ඉනකොට හක බලා ගන්නවා ෂේර්. කතා කරන්නේ උනුත් මාව බයිට් එකට ගන්නෙම තමයි කතා කරන්නේ. ඉතින් මට ගෑනු ළමයි කැමති වෙයිද ෂේර්? අම්මට සිරි. එහෙනම් තත්ත්වේ භයානකයි කොල්ලෝ. ඔය කියන විදියට තමුන්ට ගෑනු ළමයි ඉඳලම නැද්ද? එකම එක්කෙනෙක් හිටියා ෂේර්. එයත් මාත් එක්ක තරහ වුණා පොඩි හේතුවකට. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. තමුසෙත් නෑ නෑ කිව්වට මාර බඩුවක්නේ. තමුසෙ දුක් වෙන්න නැතුව ඉන්නවකෝ. අපි ඒ ළමයා හොයාගමු. ඒකි කසාද බැදලා දැන් ඒකිට ළමයි 5 දෙනෙක් ඉන්න සර්. පළවෙනි ළමයා මේ පාර ඕලෙවලුත් කරා. ඕකට තමයි කියන්නේ අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නෑ කියලා. අමුසෙගෙත් අමුතු කැටයන්නේ තියෙන්නේ. යාළු වෙලා හිටපු ගෑනියව කසාද බඳින්න නැතුව තමුසෙත් නිකන් අමුතු කැටයන් දාන්න ඇති ඒකිට. ඒකනේ තරහ වෙන්නේ නැත්තේ. මොනවා වෙලාද ඒකි තරහ වුණේ තමුසෙත් එක්ක? ඒකිගෙ මකන ගෑල්ල මං කෑවා කියලා ෂර්. මට දාඩියක් දැම්ම ඒක අහලා. තමුසෙ මොන මකනයක්ද ඒකිගෙ කන්න ගියේ? ඒකිගෙ තාත්තා ඒකිට අලුතෙන් මරන් දීලා තිබිට මකනේ තමයි ෂර් මං කාලා තියෙන්නේ. ඒ සිද්ධිය උනේ මොන්ටිසෝරියේදී ෂර්. අයියෝ මෙහෙම එකෙක්ටද මම මේ ගෑණියෙක් හොයන්න ට්‍රයි කරේ.